ගවරුුණීය අපේ හාමුදුරන් වහන්සේ ලැබි අවසරයි වෙදිකාව ඉන්න නොවම්බර් මාසේ දාහතරවන්ට පැවැත්වන මහා මැතුවරණයදී මේ කෑගල්ල දිස්ත්‍රිකේ නියෝජනය කරමින් ජාතික ජනපලවේගෙන් තරගවදින කණ්ඩායමට නායකත්ව දෙන අපේ වෛද්‍ය දම්මික සෝදරයගෙනු ඒගේ එලබන පාලිේන්තු මතිවරණ ඳහා කෑගල දිස්ට්‍රිකින්ක්ස් තරගවදන අපේ සහෝදරිය ඇතුළු වේදිිකාවඉන්න සහෝදරවරුන් ගෙනු. එ වගේ කෑල දිිස්ට්‍රිකේ ජාතික ජනබලවේගේ ගොඩනැගීම වෙනුවෙන් විශාල වේහ සදරුව අප ස සහෝදරියන් ගනාවක් වේඩිකා වන්නවා ඒ සහෝදරියන් සහෝදරවරුන් ගෙනුත් මේ මහා වැැස්සේ නෙද. ධහිරිය සම්පන්නව මෙ නොෑම්බර මාසේ දාහතරවෙන්දා ජාතික ජනපලවේගේට සක්තිමත් ජයග්‍රහණයක් ලබා දෙන්න. එවිනි වේසමහන්ස්වන වැඩ කටයුතු කරන සහාගලයින් ආදරනණී අම්මල තාත්තලා සහෝදරවුරු සහෝදරියන් දවාදරුවන් ඇතුළු සිලො දෙනගින් අවසරයි. මම දන්න අද දිනේ අවස පුරාම අනෝරා වැස්ස නොන අවතින බැස්සක්. ඒ වැස්සෙදිත් දහස් ගණනක් ඔබ විශාල බලාපොරොතු සහිතව අපේක්ෂාවන් සහිතව ඉතාමත් දුස්කරතාවයන් විඳිමින් මේ අවස්සාාවට සහභාගෙෙන ඉන්න. තමුන් ාන්සේලාගේ මැදියත්වීම මේ විදියට පෙන්නුම් කරන සහභාගිත්තුේ. අපිට කියාපන්න යන් කවරක්වත් නෙවෙයි. ජාතික ජනබලවේගේ කෙරෙහි. ඔබ තබා තිබෙන විශ්වාසයත් ඔබ තබා තිබෙන අපේක්ෂාවත්. අපි ඔබට සහතික ඇත් දෙෙනවා. ඔබ තබා තිබෙන විශ්වාසය. කිීසිු්දූ බිඳුවකින් හානිවෙන්න අපි ඉඩදින්නේෙ නෑ. දැන් අපි කවුරුත් දන්නවා අපේ රටේ දේශපාලන බලය. ැන් කීපයක කේන්ද්‍ර ගත වෙලා තිබෙනවා. රටක් පාලනය කිරීම සඳහා දේශපාලන අධිකාරිය සමීපව නායකත් ප්‍රදින්න වන එ සමීපහම නායකත්ය දීම සඳහා ලංකාවේ ආණ්ඩු ක්‍රම වි්‍යවස්ථාව ඇතුළි දේශපාලල බලය කේන්ද්‍රගත වෙන ආකාර කීපයත්තිනු. එකක් දේශපාල බලය ජනාධිප දූරයේ වටා සැලකවිතු ප්‍රමාණකින් කේන්ද්‍රගත වෙලා තිබෙනු. බලය ජනධිප දූරයේ වට කේන්ද්‍රගත වෙලා තිබෙන. එ වගේම තවත් සුවිශේසි බලයක් පාර්ලිමේන්තුවත් පාර්ලිමේන්තු විසින් පවත්තුන් ලබන කැබිනෙට් මන්ඩලෙටත් පැවරී තිබිෙනවා. තවත් සුවිසේසි බලයක් පළාස් සභා ප්‍රාධිස් සවභහොට පැවරී තිබෙනවා. නමුත් ජාතික ජනපලවේගේ අපේ ආණ්ඩුවට තිය නිතා සීමිත තැම් ප්‍රමාණක විතරයි. කොතනද ජනාධිප දූරේ බලේතියනවා. නේද. ඉට අමතරව ලෝක ඉතිහාසෙම වාර්තාවත් ැබේ හැකි තුන්ඩනෙක්ගෙන් යුතු කැබිනෙට් මන්්ඩ ලැක්කින්නවා. පාර්ලිමේන්තුව පාර්ලිමේන්තු විසරු හරලා තිබෙන්නේ. පලාාස් සභාව පලා සබා චන්දය පැවත්වන දිනක්වත් නැත් අතර පත්වෙලා තිබෙන්න. ප්‍රාදේශ් සා. ද න්දි පවත්වල නැතුව තිබින්නේි. එක එනමොකක්ද අපේ බලය ඉතා කොඩා තැන්කීපයක තමයි කේන්ද්‍රගත වෙලා තිබන්නේ. හැබැ අපිට පැවරී තිබෙන කාර්යභාරය. මේ දීර්ග කාලයක්වේ රට විනාශ කරපු මේ ආර්ථික ගමන අපි හරවන්න ඕනම්. මේ රට විනාසය විනාශට ගෙනයන ලද මේ දේශපාල සංස්කෘතිය අපි හරවන්න ඕන. අලුද්දිසාාවකට. අපරටේ ආකාරක්ෂතාවයට හිරවීතිබෙන රාජ්‍ය සේවේ කාර්යක්ක්ෂම රාජ්‍ය සේව බෝඩට පත් කරන්නඕන. අපරටේ නීතිය විධානේ ආධිපත්තිය නිසිපරිදිත අහවුරු කරන්න වඕන. අපරටේ වංචාව දූෂණය නතර කරන්නඕන වංචනකයන් දූසිතයන්ට දඩුවන් දෙන්න වඕන. දෙෙන්ඩෝඩනි ෝ. අපට ගාමියය දුපදභාාවේ තුරන් කරන්නවා. ජනතාවට ආර්ථිකය ප්‍රතිලාබ ගලාගෙන එන්න ඕන. දවාදරුවන්ට පාසක වන්සයිත පාසල් පද්ධතියක් ගොඩැගන්න ඕන. ඒකැනමොකක්ද. අපි හම්මුවේ අපිට කරන්න විශාල බරපතල ගනයේ වැඩ ගොඩත්තිෙන. හැබැ ඒ වැඩ කරන්න ජනාධිප දූරයක්ත් තුන්ද දෙෙගින් තු කැබිනෙට් මණ්ඩලයක් ප්‍රමාණවත්නේ ප්‍රමාණවත්නේ ඒම ම දරනන්නක පතිබන්න. අන්නේ අපි හමුවේ තිබෙන සුබදායි රාජ්‍ය ගොඩනැගීම සඳහා. අනිවාර්යෙන්ම්ම පාර්ලිමේන්තුය සක්තිමත් බලයක් ඒ පාර්ලිමේන්තුය විසින් පිහිට ඕන ලබන කැබිනට් මණඩලියක අවශ්‍යතාවය තිබිෙනවා. දැම් මොකත කරන්න නොහම්බ මාසේ දහතරින් දේනම්. මොකත කරන්නේ නොහැම්බර් මාසේ දාහතරවිනිදා අන්නේ රට හමුුවේ තිබෙන භියෝගයන් ජයග්‍රාණයකිරීම සඳහා. පර්ලිමේන්තුවේ සක්තිමත් බලයක් ජාතික ජනබල වේකට අරන් දෙන්න පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවන්න. ලැසිද එදර කට්ටිය කෙනවාම අපේ ආණ්ඩුව හරිමගට යවන්න ඒගොල්ලොත්ති වඩලු. හරිද කියවනේද ඒල කියන අප අපි හද ති ආණ්ඩුව හරිමට යවන්න ගොල්ල වන්න වු. ඒ කෞද මේරට හැමදාමත් වැරදි මඟට ගෙනිච්චය. මෙරට විශාල විනාශසේ විනාසට පත්කරපු අය එනිසාපිට හරි මග පෙන්න්නන්න නම් ඒ ගොල් අවශ්‍යනය. ඒ අතර මොමදක්ක හිටපු ජනාධිපත්තුමා කියනවා අදදකීම් තියෙනයි එන්ඩලු එවන්ඩලු මම එතුමට අභියෝගයක් කරනවා. එතුමා ගාව අධදැකීම් සහිත දහදනෙක්ගේ නම් කියන්නඩ. නද එතුමගාවද අදැකීම් තින කණඩයමකිින්න්නව හිනොුණි එන එතුම දැන් රටක කියන්න වඕනාා එතුම ගාව අදදැකීම් සහිත දහදනෙක් කියන්න කියන්නකු. එටොට අපිට ඒ දහ දෙනාගාව තියන්න අපේ අදදැකීම් කියන්න පුුවන්. නේද මෙහෙක් කෙෙනෙක් ඉන්නවා එයාගේ දහදනගේ ඇතුළට ඇතුළලුනො? බර්පර්මිට් ගත්ත කොහොමදකල අපට කියන්න පුළුවන් කියන පුළුවන්න්නේ? මෙහෙක් කෙනෙක් ින්න්න ඔයාගේ නේද එ එගේ අදදකම් සහිත කෙනෙක් කිව්වොත් එයා ආණ්ඩුවේ වාහනය තිබිලා ගංජා හුන හැටියේ කියන්න පුළුවන් කියට කියනක අදකම් තියනයි නේද ඒගලට කියන්න පුළුවන්නම් යා ග අදකීම් යෙන කෙනෙක්ත් මීගමිීවා කියලා අපිට කියන්න පුළුවන් මොකත්ද කියන පුළුවන්නේ එනිසා අපි අභියෝග කරන්න ඕනේ එතුමට එතුමා ගවා අදදැකීම් සහිත දහ දෙනෙක්ගේ නම් කියන්න එතුට අපි ඒගොල් ගැන තියෙන අප අත්දැකීම්ට ක අප කියන්න මතකතියා ගන්න මේ පාර්ලිමේන්තුට අපේ කණ්ඩ මළුත්වෙන්න පුුවන් අප දම්මික සහොදරල පාර්ලිමේන්තුොට අලුත් හැබැයි පාර්ලිමේන්තුොට අලුත්තුනාට මේ දේශපාලනයට අලුත් මිනිස් සුනෙවී නතක දය ගැන. දස්සක ගණනාවක් මෙරට වෙනස් කිරීම සඳහා දේශපාලන කරපු ඒ වනිුවෙන් වැඩකරපු ඒවැෙනුවෙන් අධ්‍යාපනය හදාරපු ඒවනිුවෙන් දේශපාලන්‍ය පිළිබඳටව පරිච්චා කදාගත්තු මිනිස්සු. හැබැයි පාර්ලිමිින් තුටලුත් හැබැයි මේගොල්ල කිසිුවේක් දේශපාලනට අලුත්තා එනවී. මේගලු දිගු කාලයක් මෙරටේ ජනතාවත් එක්ක උරෙන් නුර ගැටිලා දේශපාලනි කරත් මිනිස්සු. එවිතරක් නෙවෙයි මේ අය අවංකාය අදූසිතාය බාර දෙන වැඩේ හරියට කරන්න පුළුවන්න අය එමනි? නැ හිතන්නකෝ සියට තුනක තිබුණු ව්‍යාපාරයක් ලෝකේ කොහෙවත් අදදැකමක් නැතුව ඇති ඊලක චන්දය ජයග්‍රහණ කරු බව. අන්නේේම අත්තරින් නැතුව පසුබෑම් හමයි පලාගනය පලායන්නේ නැතුව ජයග්‍රාණය සඳහා දේශපාලි හිුතු අය අන්නේ කණ්ඩායමට පරාජට බවට පත්වෙලා තිබෙන රට ජෑග්‍රාණය සඳහා මෙහිවීමට හැම උපරීම සුදුෂස්කම් තියෙන අය ඒ තමයි මේ ගොල්ලු එනම් කෑගල්ලි වඩන කවද කෑගල්ලගි වන්ඩන මාලිමාව අය තමන් න්සෙලා නොයම්බර් මාස දහතර ඩ පාර්ලිමේන්තුේ මහා බලයක් අපිට අරදුන්න හම අපි ඊළක කැබිනෙට් මඩලෙ දනවා කැබිනට් බන්ඩලය විෂි පහට අටුයි හොදනින් ඊට අනුරූපිය වන පරිදිී නියෝජ ජමාත්තුරු සංකයාාව. ඊළඟ දේශපාලනය ප්‍රමිති ගත කරනවා. අපේ රට දේශපානයට ප්‍රමිතියක් නෑ. දේශපාලකට හිතු හිතුදේ කරන්න පුළුවන්. එයාට හිතුනොත් වරායෙන් පන්නලා වාහනයක් පාවිච්චින්න පාවිච්චි කරනවා. එයට හිතුනොත් වාහන ලියාපදිංචි කරන්න තු පාරදිුවන්න එයා ඒක කරනවා. එයට හිතුනොත් නුවරේ ලිය එලෝලු වගා කරලා සිකුරාදට ජතිිපට ලේකම් කාරලට ගන්නට කියෙ හිතුනොත් ගෙනවා ගෙනවන්නේද. යට හිතුනොත් මහජනයගේ ධනය මහජනයගේ වාහන මහජනයගේ දේපල රිසිසේ පාවිච්චි කරන්න කෙලා හිතුනොත්ඒලු කරනවා. එගලන්ට හිතුනොත් නීති කඩන්න ඕන කියලා නීති කඩනවා ඒට හොරකම් කරන්න පුුවන් එවලන්ට නාස්්‍ය කරන්න පුළුවන්. හැබැයි පුරවසියන්ට ප්‍රමිතියක්ත්තියන පුරවශයන් දින මේ විතරයි කරන්න පුළුවන්. හැබැයි දේශපාලකයට හිතු හිතු දේ කරන්න පුළුවන්. එනි සපේරටේ දේශපාලකට දේශපාලකට ප්‍රමිතිගත කිරීමක්නේ ජාතික ජනබලිවේගේ ආ්ඩුව පලමොකොටම ජනාධිපතිවරයාට ඇමතිවරයාට නියෝත්් ජමාතිවරයාට මන්ත්‍රීවරයට ප්‍රමිති ගත කිරීමක් කරනවා. වැට ආණ්ඩිය වාහන පාච්චි කරන්න පුළුවන් කොචරද. ප්‍රමිතියක්. ට ආණ්ඩුව ගෙවල් වොල ඉන්ඩබෑ ප්‍රමිතියක්. නීතියට යත ප්‍රමිතියක් අවුරදු පාකිත පවාන් පාර්ිමේන්තය පැශන කම්බෙනවා හම්බවෙන්නනය ප්‍රමිතියක් ඔන්නැද අන්න ජාතික ජනබලේගේ ආණ්ඩුව දේශපාලකට ප්‍රමිතියක් ගී නවා. එහෙබ ප්‍රමිතියක් ගෙනකොට හිටපු දේශපාලගන්ට හිටපු ජනාධිපතිවරුන්ටත් ඒ ප්‍රමිතිය ඇතුළ. ඕද ැන් හිටපු ජනාධිපතිවරුන්ට විවස්ථාවේ යම් වරපසාද දීලතිීනු. සමාරයවා පනතකින් දීලතිීනවා සමාරයේව චක්‍රයේකනකින් දීල තිබෙනවා චක්‍රයකන හරාදීල තිබෙනු පනත්තරාදිීල තිබෙනවා විවස්ථ වරහදිීලතිීනවා හැබැයි විවස්ථාවෙන් පනතෙන් චක්‍රලේකනෙන් දිනුවේවට වඩා එවල පාවිච්චි කරනවා. විවස්ථාවෙන් පනතෙන් චක්‍රලේකනයක් දීලනේ ගෙදර ඇම්ිලොල්න් සිකත්තියගනනිින්. විවස්ථාවෙන් නීතියෙන් චක්‍රයකනවලින් දීලනේ කෝකයොතියාගනින්ට. විවස්ථාවෙන් නීතියෙන් චක්‍රයේකනවලින් දීලනෑ වාන දාසය වහන තිහතියාගනින්ට? න්න ජතික නබලවියගේ ආඩ පළමු කොටම විවස්ථාවෙන් නීතියෙන් චක්‍රලයකනින්දී ලැනැති අනීතික දේවල් සියල් ආපහු කැඳෙව්වා. සියල් එතොර කියනවා පලිගන්නවලු පලිගන්නවා නෙවෙයි නීතියට යටත් කරනවා. නීතියෙන් තිනදේ ලබාදීල තිබිෙනවා. ඊලඟ අපි කමිටුුවත්දාලා තිබෙනවා නීතියෙන් ලබාදී තිබෙන දේවල් ගන්නත්. නීතිය වෙනස් කරනවා ජාතික ජනපලවේගේ ආණඩුවමකට බාගන්න. කවරවා හිට ජාධපතිවරකුට නිවසක් නැත්තම් එයාට ආන්්ඩුවට ඇප්ලිකේෂන් එකත් දාණඩ පුළුවන්. ඔබට කොළඹ ගයක්ත් තියෙනවද ඔබගේ කාලාත්‍රයාට කොළම්ඹ ගයක්ත් තියෙනවද ඔබගේ දවාදරුවන්ට කොළඹ ගයක්ත් තියෙනවද ඔබට ඒදරක කුළිය ගෙවා ගැනීම සඳහා ප්‍රමාණුවත් නොවෙන ආදාය මද්ද තියෙන්නේ ඔබනිකං අසසුම ලබාගන්න මට්ටමේද ඉන්නේ එහෙනම් ගයත් දෙෙහුංහු හැබැයි ඇපලිකේෂ එක පුරෝයි වඩුවන ඔන්නැද ඕන ඇයි මේරට පුරවවැසියන් ආඩියම් නොකක් හරි ගන්ඩ ප ිකේෂන පපුර වන්ඩුවු ඉටප ජනාාතිිපතොර හැමදේම ගන්නවා ඉල්ලුම් පත්‍ර පුරුවන් නැතු. එසාප ඉල්ලුම් පත්‍රයක් වඩ කියෙනවා ඉල්ලුම් පතදයා සලකා බලව අනුකම්පාාවෙන් යුතු යමත් දෙන්නඟ ඕන්න. හොඳ නැද්ද මේ පලිගැනීම නෙවෙයි අපරට දේශපාලනය අපි ප්‍රමිතියකට ගේනවා. මොනවද හිමිදේ මොනෝදා හිමිදේ. ඒමෝ නැද්ද න අපරට දේශපාලකය. කල්පනා කරනවා ඔවුන්ට මේ හැමදේම හිමිී කියලා. හැබැ ජාතික ජනපලවගේ අණ්ඩුව දේශපාලය ප්‍රමිති ගත කරනවා මොනවද හිමිදේ. හිමි නොවන හැමදේම අහුසි කරනවා. මේ රට දන්න. ඊළඟ රට ගොඩනගනකම් ජනතාව අපි බලාගණ්ඩුවුණා. අපි ආරම්භයක් ලෙස විශ්‍රාමිකයන්ගේ රම වැට ෘපියල් න්ද කි වැඩි කර මේ ක් ෝ සිදං එකක ලැබවා එල්ලබෙන අයවැෑලකරින් අපි රාජ්‍ය සේවකයගේ වැටු පඩි කරනවා එතොට හිතපු ජනාධිපත්තුමා කියනවා එතුමා කැබිනෙට් මඩේ තීන්දවා කරන් තිබ්බල සල්ලිත්ව කරලා තිබ්බලු ඉතින් දෙෙඩ තිබ්බන තී තරක සල් ිත්වයෙන් කර නික හිටිය මොද? රරිද වල නතකති රාජ්‍ය සේවකයන් වැඩවර්දිනයතුන පටි විි කර ද රාජ සේවකයන් මටතක විද්‍යාල අද්‍යන කාරයමට වැඩවර්ධනකර මාසතුනක් විසිද්ධියල හැල ිම්බා එතනකෝ හිටපු ජනාධිපත්තුමාගේ පඩි දැංකේනව එතුමා එතුමා වැඩිකරපු පඩි දුන් දෙන්නකං උද්ඝෝෂණය කරනුවඩු. මංම හර සතුටුයි. පජාධිපත්තුමා දකින්න පිටකොටේ දුම්ග්‍රියොපොල ඉස්සර පෝස්ටර්ර එක කතේ තියන් ඉන්නවා. හොඳ නැද්ද එතුමා විසින් වැඩි කරලාද පඩි ලබා දෙනු. අරිද්ද. හොඳ නැදද එහෙම එකක් දකින්න. මොදකේ එතුමක්ගේෙන සටන් කරන අල දෙනක. ඔය මොක දන්නවද. ඔය සට්ටන් ඔය දෙනවා කියන කතා. ොම්බර මාසෙ ද හතරවෙ දගේ පසම කකොත්නෑ. දැම්න් ඕගොලගින් හන්න ජනාධිපච්චන් දෙද ආවන කෑගලට දැන්ගෙනවද නෑ දෙන්නමනෑ නෙද හිටපු ජනාධිපත්තුමත්නේ විපක්ෂනායකතුමත්නේ. ජනාධිපච්චන්දෙරී මේ කෑගල දිශ්‍රීකට විපක්ෂනායකතුමත්තාව ජනාධිපොත්තුමත්තාව දැන් දෙන්නම එන්නේ දැ මාධ්‍යවල ඉත්න්න. මාතන්දෙන් පස්සේ මාධ්‍ය වලත් නෑ මතක දයගන්න. හැබේ එතුමා සල්ලි වෙන්කරත් නැතත් කැබිනට්ටන්දු ගත්තත් නැතත් ජාතික ජනපලවෙගේ ආණ්ඩුව රාජ්‍ය සයෙන් වැටුප අපේ පලවෙනි අය වැලිය එක නෙම වැඩි කරන. ඊලඟ අපි දන්නවා ළ අලුත් පසල් වාරය ආරම්භ කරන්නේ ජනවාරි අග ජනවාරිී අග තමයි දම් පාසල් වාරය වෙනදාපි දෙසැම්බරවල පාසල් ඉිබරුුණාට මේ අවුරුද්ධී පරණ අවරුද්ධාව සංවින්නෙන් ජනවාරි බලයේ පාසල්ල අවරුද්ද. ජනවාරී අග තමයි අලුත් පාසල් වාරය පටන්ගන්න. අන්නේ අලුත් පාසල්වාරේ දරුව පාසල් ජනකොට නිසිිපරිදි පාසල් උපකරන පාසල් පොත් මලදී ගන්න බැරි සියලු දරුවන්ට අපි ඒ සඳහා දීමනාවක් ලබාදනවා එ වගේම අශවසුම අපි හැබැයිව නම්මාරු කරන්නන යන්නේ ජනවාම ජනගදද ජන සවිය තිබුණා තව කෙනෙක් ඇවිල සමුරුදිය කීනවා තව කෙනෙක් ඇවිල දිවිනගුම කීනො තවකෙනෙක් කෙලා අශ්සුම කියීන එනිගන් තමගේ නම් අපිට කොයි නමතිබ්බත්කමක් නෑ. අපි දැනටමත් අපි ප්‍රාධශලේකම් කාරයයාලට පදිස් ලබදී තිබිෙනවා. අස්සසුම නොලබෙනයට නැවත අභ්‍යාචනා කරන්න පුළුවන්. එ අභ්‍යාචනා සාධානලින් සලකා බලලා කීසිුදු දේශපාල මැදියත්වින්ගුින් තොරව ආහාරගන්න බැරි බෙහෙත් ගන්න බැරි. සෑම පවුලකට ම අපි යම් දීීමනවත්දින කටයුතු කරනවා. හැමදාම දෙනවද හැමදාමනේ මෙරට හදල ආර්ථිකය හදල ජනතාවට පතිලා බෙනතෙක් ඒ ජනතාව අපි බලාගන්නවා. එවිතරක් නෙවී අපි වෙරට ආර්ථිකය උඩට ගැනීම සඳහා. ආරම්භයක්ලෙ සපී රෘපියල් පාලොස්ධාර තිබුණු පෝරසානාධාරය පල් විසි පන්දහ දක්ව වැටිකර ද වැටිකරතියන්නේ. අපි ගොවින්ට කියනක් කුමරුට බහින්න වගා කරන්න අපි සහනතින්නා. එ වගේම පහුග අවුරුද්දේ ආ්ඩසින් වී මිල දිියරගෙන තියෙන මට්ටිට්ටොන් එකසිය දහනමේ. සාමාන්‍යෙන් දවස්සකට හාල් විතරක් ඕෝන වෙනවා මට්ටිොන් හස් පන්සිීය. ආ්ඩ වීරගෙන තියන්නේ. ට ක්ෙේ දනමී අද ආන්ඩය ගබඩාවල වීහැ එසා මොල්ලිමියන්ට පුඩුවෝන් වෙලා බනවා හල්ලොල් ඒකාධිකාරයක් හදන්න. අපි වල මඩ තින සියලු ගබඩාපත් සංස්කරනය කරඩ කිව. ලක්ෂතුම දාර්ත ාවත්ති න වීියලි මන්ඩ ගබඩාල ඔොක්කම හදන ඊළග මහකන්න්‍ය අස්තුවන්නඉන්න කලි. එ වගේම ආරක රි පාරමින්ත ගඩාතිීන. ඒගබඩාත්තපත් සංස්කරණන කරන්න කියලා කියලතින්. අන්න අපි පෝරසානාධාරදිලා වගා කරන්න කියීනවා වගා කරන වීටික සාධාරණ මිලට ලබා ගැනීම සඳහා ආණ්ඩුව මැදී අත්වයෙනවා ලංකායිතියාසේ වැඩිීම අශසන්න ගන්න ආණ්ඩුව බවට් අපේ ආ්ඩු පත්තෙනවා. ඊළඟ කුඩාතේවත හිමියට අපි සැලසුම් ගණනාවත් සකස් කළ තිබිෙනවා. එව ධදි අත් කර පොහම. ඒ ේවත් පව න ෙනනට තමන්ගේ ජීවිත පවත්වාගනයාමට සමා සමත්වන ආදාය මාර්ගිය අපි සකස් කරලා දෙඳලා ඇසි. එවි තරක් නැවි දීවර නතාවට මේමිලට ඉන්දන ගහලා මූද යන්නතු බෝට් තිබේ වැල්ලි නතර කරලා. අපි ඇවිල් එඉතා කෙටි දවසකින් දීවරඉන්ට ඉන්දන සසානාධාරය ලබා දෙන්න කටිටු කරා අද බෝට්ටු ටික මූද යනවා මාලුවස් වයන්න නිෙලන්න. එම රට ගොඩනගන්න. ඊළඟ මෙතැනින් අතරවෙෙනි නෑ. අපේරට ප්‍රධාන ව්‍යාපෘති ගණනාවත් වී නවා. අපි සැලසුම් හදමින් තිබිෙනවා. එ මෙරටේ ග්‍රාමීය දුප්පත්්බාවය. තුරන් කරනවා ජාතික ජනබලවේගේ ආණ්ඩුව තමන්ගේ පළමු ආ්ඩු ඇතුළේ දුප්පත්්භාවය තුරන් කරනුවා. ගම්මල ආරණඇති ජනතාවට ආදායමාරක ජනතාවට බේතා කේතක් ගන්න බැරි ජනතාවට නිසි ආදාම්මාර්ගයක් ලැබෙන නව ආර්ථිකයක් ජාතක ජනැලවගේ ආ්ඩු විසින් නිර්මාණය කරනවා මෙරටේ දු්පද්භාවය තුරන් කිරීමේ ව්‍යාපෘති අපිදිියත් කරනවා. ඊනඟ අපරට සෑ මති්ම කලීන් කරන ශ්‍රී ලංකාව. සෑ මතින්ම. රටපුරවා විසුරණු හොඳ පිරිසුදු වැසිකිලි පද්තිය පරිසරයේ පිරිසුදු භාවි පුරවැස්යන්ගේ විනිේ ආහාර වල පිරිසිුතු භාව හෝටලයක ආර හද පුරවශයන්ට ලබා දෙෙනවන එ ආපන සාලාවේ වගකීම තමයි පුරවස්යන්ට ප්‍රමිති ගත ආහර වෙලක් ලබාධනීක බලන්ඩ වනේවා. එලවලු පළතුරු විකුණනවනු එලවලු පළතුරුවල වස විස්සවලින් පුරවස්යන්ට හොඳ එලවලු පළතුරු ලබා දෙන්න ඕන එක ආණ්ඩේ වගකීමක්. ලීන් කියලා කියන්නේෙ පාර සුද්ධ කරන එක විතරක් නෙවී. මේ හැම අතින්ම පිරිසුදු ශ්‍රී ලංකාව. විනේතිවන ශ්‍රී ලංකාව පුරවැස්්‍යයන්ගතරට සිනාවත්වයෙන සී ලංකාව පොදු දේපල ආරක්ෂා කරගන්න කොහොමද බස් එක පොදු දේපල ආණ්ඩිය බස්සක එක ආරක්ෂා කරගන්න හැම දෙෙනම මානසික මැදියත්වෙන දුම්රිය පොදු දේපල ආරක්ෂ රണ ැද න ැදිയത අලු ආකල්ප සංකල් പොළ ഇම්පිරුණු නവ ്ී ලංකාവක් ජාතික ජනබලවි ാඩ ගണ. එතැනින් අතර වෙන්නේ අප ප්‍රධානු വ්‍යාපෘතියක්ත්තිනවා මේරට ഡിජිටල් කරණය කරන්න. ലෝක තාක්ෂന දියුණ වෙලා තිබෙන් තවදුරට කාර්යාලවල ෆයිල් ගොඩහෙන තවදුරට ാර්යාാලට හිල්ල പുරവസയම් പ്ോලිමන්න යුගයේ දැල් ලක අවසංවෙලා තිබෙන්නේ. හරිදි තාමත් අපි ෆයිල් ගොඩගාගෙනින්න්න කාර්යාලවල පොලිමිින්ව පපුරවැසියන් හැබැයි ඒ වුණුට තාක්ෂණය හරහා පරවැසියට තමගේ ගෙදර සිට රජයෙන් ලබාගත හැකි සෑම පහසුකොමක් ලබාගන්න ක්‍රමවීදය ජාතික ජනබලිවේගේ ආණ්ඩු නිර්මාණය කරනවා. කාරක්ෂමු. ගේම අප සංචාර කරමාන්ත විශාල පියීවරක් අපි දිරිගන්නු. අපි දැනත මත් ප්‍රකාශ කළ තිෙනවා ලෝකෙ විශාල යුද්ධ ගැටුන් අස්ථාවර භාාවයක් නිර්මාණ වුණේ නැත්තම් දෙදා විසිි පහ එතෙක් මෙතෙක් ලංකාවටආපු වැඩිම සංචාරකයන්ගේ අවුරුද්ධ බවට දෙදා විශෂිපාාවසර ජාතික ජනබලිවෙගේ අඩු පත්ු. එ වගේ අපේරට මද්‍රවවේ පාතාලේ. නනාරක්ෂි ාවය අප අවසං කරන්න වුණ. අපි නොම්බර් මාසේ දාහතරඳකින් පස්ස අපි දැනටමත් මාජනනාරක්ෂ මාත්‍යයන්ස ේකම්තුමත් ඉල නිල්දාාරරික සාකච්ඡා කල තිබෙන්නේ මද්‍රව්වය ලංකාාවෙන් තුරන් කිරීම සඳදා වැඩ පෙල්ල පදදිිය. දේශපාලගේගේ රැකවරන්න සහිතව දේශපාලෙන්ගේ ආසිුරවාදය සහිතුව. ඉඳහිට පොලිසිය නිලධාරි දෙන්නෙ තුන්දෙනෙගුවිත් රැකවරණ සහිතව. ඔක්කොමනෙී දෙැන්නෙත් තුන්දනක්ගි. රැකවරණ සහිතව තමයි මේ මද්‍රව ව්‍යාපෘති දියාවෙලතිුණ අන්නා අපි මුළුමනින්ම මද්‍රව්වේ තුරංකිරීමේ ව්‍යාපෘතිය ජාතික ජනබලවගේ ආඩු ්‍රිය කර. රටේ හැම කෙනාටම කෙනෙක්මටව නී දරය සමනතත්ව ඇැත කරනු. ටේ ම නග දේප ෝට කෝට සිර රනවා. බද වලින් රිංගලයින් එක බදුවලින් පනලඉන්න එක නතර කරනවා. බදුු ගෙවන හැම කෙනාම සාධාරණ බද්ධ ගිවන්න අපි බහන්්ඩාගලයටට බදදුලෙ සැහැබ ලැබෙන හැම සතයක්ම අපි පරස්සං කරනු. සතයක් නස්වැෙන්ඩිට දින්නැතුව අප රනු. එවගේම? අපරට වංචා දූෂණ සිදේට අනිවාරය මධිකරහම්මෝට ගෙන හිල්ලා අවශ්‍යන දඩුවම ලබා දෙන්න අපි කටයිතු කරන. එන්සාි හිතනවා මා වුවමනාවංවෙන් පිරණු මා වෙනස්කම්මලින් පිරණු මේ ගමන අපි නත්තර කර නැතු විස්සරහට යන්න ඕන. හැබැයි හිට පාලකයන්ට මේක දරාගණ්ඩ බෑ. මොකදඒගල හැමදාමත් හිතුවේ. ඒගලො පාලනේටම උපන්නන්න අය. තාත්ත රට පාලනය කරනවා. බිරිද රටපාලනය කරනවා. දෝනියන්ද රට පාලනි කරනවා. ඒගොල්ගේ පවුල් පාලනටම මේ පුදුණු අය. මාම ජනාධිපති වෙනවා? බෑන ජනාධිපති වෙනවා. ඊළඟ... ස්සෙන නාධීපති කරට සැලසුමත්තිබුණා. එකෙනමකක්ද පාලනයට ම උපන් අය. අයය ජනාධිපති වෙනවා මල්ලි ජනාධිපති වෙනවා පුතා ජනාධිපති කරට සලස්මත්තිබුණා. පාලනයට ම හඋප උපන් පවුල්. තාත්තා ජනාධිපති වෙනවා පුතා ජනාධිපති වඩ පරොපදෙනවා. පාලනයට මඋපාල් පවුල් හැබැයි තුව තිරාත් කාලයක් ඒගල පවුල් අතේ මේ බලේ ඒට මේට හමාරු කරගන තියාගෙන යන්න්න පුළුවන් කෙලේගුලු කල්පන කරා. හැබැයි ලංකා පල්ලමුුවතාවට ඔවු අවුරදු හැත්ත හයක් ඒක තමයි යුුණේ ඒ පවුලෙන් මේ පවුලට මේ පවුලෙන් ඒ පවුලටඒගලන හිතරරි දීමත් සිද්ද වුනේ නෑ. තමන්ගේම පවුල් දූසිත ප්‍රබූ පවල් කීපයක් අතේ බලය තිබුණා. ඒල හිතු ඇගොල තමයි රට පාලනය කරන නිපදුනි. පොදුපුරවසිය ඒගළ ටත්වසියන් හෙටියට ජීවත්ත යුතු කළ කල්පන කරා. පුරවස්යම් බියවදදනම පුරවස්යන්ට පහර දෙනවා තමන්ගේ පක්ෂත්තක වැඩ කර නැත්ත මාරම් කරන කියනවා. ජන්ද කාලට කාර්යයාල ගිරිතියනු වෙඩිතියෙනවා ඇයි පුරවස්යන් ගගේ යටත් පරවැස්යන් කකිල කල්පන කරා. හැබැ පව් සක්කම්බර් මාස්ස විසෙක් ව දමක දුණ. අන්නේ දූෂිත ප්‍රබූ පවුල් පලන්තියෙන් පොදුජනතාවතට බලේ මාරුණ දැම්මක දලාතිීන්නේ දරාගන්න බෑ දරාගන්න බෑ අවුරුව හැත්තහවක් පරම්පරාමෙන් පරම්පරාවට පවුල්ලත මාරුුවෙන් මාරුවෙන්ම අපපු දේශපාන්නල බලය. දැන් පොදුජනයයාද ව්‍යාපාරයක් අතර මාරුවිලා තිීනවා. දරාගන්න බෑ. ඒගල මේක හීනෙකකිමත් සිද්ධවෙේ කියල කල්පන කරීන. දැම්මක දලා තියන්නේ. දැන් ඒගොලන්ට ගොඩක් වේදනයි. ගොඩක් රිදෙනවා. සමාරවිට අපිට හිතනවා රෑට කොට්ටේ බදාගෙන අඩනවද දන්නෙත්න්නේේ. උන්න දේ කියලා. නොසිදව දයක් සිටිුවී තිබෙනවා දැම්මකට කියන්නේ නෑතින් ඔය මොනවුනත් මාස තුනින් වැටෙනවනි දුකට කියන කතා මාසහෙෙන් වැටෙනවනි අවුරුද්ධයෙන් වැටෙනවනේ ඇයි මේක දැන් දරාගන්න බෑ දැන් තමගේ හිතාහදාගන්න තියනෙ මකක්දද සති තුනින් වැටි මාස තුනෙන් වැටි මාසහයෙන් වැට අවුරදයෙ වැටි ඇයි එම කියන්න සිද්ලතිරෙ මොකක් නිිසාද. තමන්ගෙම හිත හදාගන්න. හැබැයි මතක තබාගන්න ජාතික ජනපලවේගේ ආණ්ඩුව ආපව් හරවන්න පුළුවන්කමතිබෙන්නේ මේ රට හදලා මිසාපි ආපව් හැරෙන්න්නේනේ. හරවන්න අක්ද ඇයි ඒගොල්ලන්ට රිදුරුවට ජනතාවට රිදුනද නෑ ඒගොල්න්ට දුක හිතුනට ජනතාව දු කෙන්ද මේ දේශපාල වෙනසගෙන ජනතාව සතුටුයි. දේශපාල්ල වෙනසගෙන ප්‍රශ්න විසඳ නෝනා. හැබැබේ දේශපාල්ල වෙනසගෙන ජනතාව සතුටුයි. ඒගල වැටන්ඩ ප්‍රාර්ථනා කකරාට ජනතාව හදන්්ඩ ප්‍රාර්පනා කරනවා. ඒගල වැටේ කෙලක් ප්‍රාර්ථනා කරනවා ජනතාව හදායි කෙල ප්‍රාර්ථනා කරනවා. එනිසා ඒගල ඊල්ල මන්දිරවල ඉඳගෙන වැටේ කල්පන කරට මම දන්නවා මෙරටේ පොදු ජනතාව මේ ආ්ඩුව වැටෙන්න කවදාවත්තා ඊටදින්නේනේ. මම ඔබේගේ කක් අහන්නම්. පෞවගේ සැ්තැම්බර් මාස්සේ විශ්‍යයෙක්ව නිද ජනාධිපච චන්දෙටියා අපට චන්දෙ දුන්න. දුන්න වගේම නොදුන්න අයත් ත්‍රිටිය. මම දැනගන්න කැමතියි මේ නොඇම්බර් මාසේ දාහතරවෙනිදා අපට චන්ද දෙන්නේ ජප චන්දෙට චන්දදීපු පිරිස විතරද මොකද කියන්න නෑ ජනාධිපච චන්දෙට අප චන්දෙ නොදුන් අයත් මේ චන්දදී ජාතික ජනපලවකට චන්දදි නවා. අප අප සදදුර කියලා වැඩියම රැස්සිීමම් ලැසි කරන්නේ නේද අනිද්‍යවල්ල. ඇ ඒකොල්ට දෙරද්දක්නේ? ෙැබ සි ක් ද ය තිබ්බා සැකයක් කදල තිබ්බා. අපේ හාන්දුරන් වහන්සේ ලට කිව්වා ධානවේල නැතුව යහැකිව්වා. පෙරහැර නැතු නතර කරනව කිව්වා. තින්ම් බියක් තියෙනවා කියන්න මේ නේද කියන්නේ නික නය ජනාධිපති රගගේ පුත්තු ජනාධිපති වරණමේවා කියන්නේ. භයත්තිබුණ ජනතාවට ජන්තයෙන් පස්සෙ මා කාල ගෝට්යක් ඇතිවල ලේ විලක්වෙයි කියල කිවා. ගෑ සිිල්දර පුරෝයි කිය කිවවා. ල් පපලින් ඇවයි කියෙ ලකිව්වා. දොලරයා හාරසියට යයි කියලකි්ව. මෙරට දේපල තියනගේ දේපල පවරගණය කිවවා. මෙරට දේපල තියනය රට අත්තර්ලයයිකිවවා. ඇයි මාත් දෙනාලිකා කීපයක් උපයුග කරගන ඇතිත්තරම් බොරු පොම්ප කරා. ජනතවට පොඩිදදිගිය අත්ති පත්ති බුණනි නැතුව නැව. එද සැප්තම්රමා සෙ විශසයෙක්වෙනිද. ජනතවට පොඩි සැකයක් කුතුවාලයක් දෙකිය අවත්තිප ඇත්ත. ැබ අතකද තියන්නේ ලංකා ඉතිහාසේ සන්ද ජෑග්‍රහණකින් පසු රතියක්ක්වත් පත්තුුණවනු ජෑග්‍රහණයක් බවට ජාතික ජනබලවගේ පත් කරා අපි දිනුව නැතුව වෙන කෙනක් දිනුවනම් කහොමද දරට අපි දිනුව නැතුව වෙන කෙනෙක් දිනලා අද මහතන්ද තිබ්බනං කොහොමද රට කාරයාලා ගිරි තියෙනවා අනිත්යටට පහර දෙෙනවා ඒම ඒගොල චන්ද කරේ අන්න ජනතාව දන්නවා ඒගො මේ රට මහා ලේවිලක්වෙයි කියලවිය බොරු අන්න ඉතාමත්ව සාමකාමිතත්ව කොච්චරද කෙනන නතාව කෙනවා. චන්දයක් තියන බව පේන්නෙත් නෑනී. එහෙමට රටවල්. අපි හදලා තියෙනවා අන්න සැකඇත් තිබ්බනං සැකේ දුරුුණවා. ඉඩවසිකවා දොලරය හරසියට යයිකිව. හැබැයි දොලරය තුන්සිියටත් යටින් තියංගඉන්නවා. තුන්සිහටත් යටයි. ජනතාවගේ අවිශ්වාසය දුරුවුණා. ඉඩපස්ෙකිව්වා ගෑස්පෝලින් තෙල්පෝලිම් ඇතිවේ කිව්ව. නෑ සේවාවන් අකණ්ඩව දෙනවා. ජනතාවගාව කුතු වල ඇත්තිබුණ නම් කුතුවලේ විෙනස් වුන. එවිතරක් නෙවෙේ ජාත්‍යයන්ද්‍ර සබත්තා නැතුවයයි කිව්ව. හැබැයි. ලෝකේ වේගෙන් පිළිගැනීමට ලක්වෙන රට බවට සී ලංකාව යලි පත්තමින්තිබෙනවා ඒක ජනතාව දන්නවා. ලංකාවල සංචාරෝක එනැති වේ කිවා. මේ දිඩ කීපය විතරත් ගත්ත දහස්කන සංචාරක ලංකාට විල්ලතිීනවා. එනි සමකද වෙලතින්. මේ මාසකට ටිකක් වැඩි කාලය ඇතුළත. එදා ජනාතිපච්චන්දට අපි කියනලට අවලාද අසත්‍ය තොරතුරු අසත්‍යය පවත් ඒ අවලාදම බවත් අදාපි ඔප්පු කරල හමාරයි. ඒ නම් මොකොද වෙන්නේ. අන්නන්නේ දා පිට සැකෙන් හිට නම් කවරුුවරි. අවිශ්වාසයෙන් අපිට චන්දි දුන්න ඇත්තාම් මේ නො ඇැම්බර් මාසි දාහතර වඩ නොට සැය අවිශ්වාසය කුතුවලය සියල්ල තුරං වෙලා අවසාන් චන්දි දෙනවා අනෙක් අයත්. නැද්ද දෙනවා එනිසාි විශ්වාස කරනවා සක්තිමත්ම පාර්ලිමීන්තුව අපිට හදන්න පුළුවන් මේ සක්තිමත්ම පාර්ලිමේන්තුව හදලා මේ රට වෙනස් කිරීමේ ක්‍රියාමාර්ගොඩට අප ඉස්තරට යමු. එනිසා ඔබ ඔබගේ චන්ද පොලි වැඩිම චන්ද ප්‍රමාණය මාලිමාවට අරන්දින්න. මාලිමා වවැෙනමේ වැඩ කරන්න. එතරින් නතරර වී අපි ඔක්කොම එක තුළලා යටරට හදමු. නට එක තුවන්න මැදි අත්වවෙන කෙළ ආරධනකමින් මනතර වෙනවා බෝමිස් සුති හම දෙනටම ජය ක ප්‍රාත් න කරන්.